අනිවාර්යයෙන් අපේ භක්තිකයන්ගේ මල සිරු භූම දාන කරනවද එහෙම නැත්නම් ආදාහනය කරනවද කියන එක. ඉතින් ඒක සම්බන්ධයෙන් පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් කළා තිබුණා. ඒ මූලික පෙත්සම් පහේදීම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න තියෙන්නේ දැනට ඒ සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම සෞඛ්‍ය නිර්ණායක නීති රීති අනුව අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත දැනට ලබා දීලා දින ඒ නිර්ණායක අනුව වැඩ කටයුතු කරන්න කියන එක ඒ අනුව ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම නිෂ්ප්‍රභා කරලා දිනවා. ඒ වගේම පසුගිය දිනක ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයනුත් ඒ වගේම තීන්දුවක් ලබා දීලා තියෙනවා. මොකද මේ වෙලාවේදී මොකද රටේ ඉතාමත්ම වැරදි මතයක් ඉදිරිපත් කරලා තිනවා අපේ සමහර විරුද්ධ මතධාරණ ඒ වගේම රටේ වැඩකටතු අකර්මණ්‍ය කරලා මේ කොවිඩ් මරණ තුලින් තමන්ගේ පහළ පල්ලෙහා බාල ප්‍රාථමික දේශපාලන ක්‍රියාත්මක කරන උත්සාහ කරන දේශපාලන කණ්ඩායම් සහ කල්ලි එතදී මම මේ කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට ඉතා කඩිනමින් ඉදිරි දින දෙක තුන ඇතුළත කීප මේ වහම තමන් ඒ සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීලා තියෙන ඒ උපදේශ අනුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. මොකද අපි මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ දේශපාලන නිර්දේශ නෙමෙයි මේ සම්බන්ධයෙන්. මොකද මුළු ලෝකෙම අද ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිර්දේශ. මොකද මේවා මේ අවස්ථාවේදී සමහර එකින් එකට පරස්පර අදහස් සෞඛ්‍ය බලධාරීන් කරනවා. මොකද ඒ සෞඛ්‍ය බලධාරීන් කරන පරස්පර අදහස් දේශපාලනයට සම්බන්ධ කරන සමහර දේශපාලන කණ්ඩායම් උත්සාහ කරනවා. නමුත් ජනාධිපතිතුමා ඊයේ දවසේදී කොවිඩ් කාර්යසාධක බලකායට උපදෙස් දුන්නා වහාම සෞඛ්‍ය විශේෂඥයෝ දෙතුන් දෙනෙක් නෙමෙයි අඩුම ගානේ 20ක් 25ක් වගේ කණ්ඩායමකින් මේ නිර්දේශ වහාම ලබා දෙන්න මේ රටට. මොකද මේක බලවත් සමාජ කතිකාවක් වෙලා තියෙනවා. ඒ වගේ මේ කාරණාව ටිකට දේශපාලනේ ආයන ගන්න උත්සාහ කරන එක නිසා ඒ සියල්ලටම වඩා වැඩගත් වෙන්නේ මේ රටේ ජනතා සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොමි ජනතාවට ගෞරව කරමින් සිළු ආගම් වලට ගෞරව කරමින් ඒ ගෞරවණීය බව ගෙන දෙන රජයක් විදිහට අපි වගකීම වැඩ කරන රජයක් විදිහට සිළු දේවල් ඉෂ්ට කරන්න breaking.lk